everyone. Welcome to another episode of Plaintiff with Sulo. The today personality is someone I would say more powerful person and the most powerful lady in our country because she makes the law and she changed the law also. And she's no other than our Minister of Justice, Honorable Ms. Thalatha Athukorala. I welcome you to Plaintiff with Sulo. ඇත්තටම මං කියවම බලවත්ම කාන්තාව කියලා ඔබ බලනවා ඇති මොකද්ද බලවත්කම කියලා. රටක නීතිය තරම් බලවත් වූ තවත් දෙයක් නැහැ. ඒ තමයි ලංකාවේ නීතිය හදන්න තියෙන ආධිපත්‍ය. මේ නීතිය හදන තැන මුල් පුටුව හසුරුවන්නේ. එතකොට ජනාධිපති වෙන්න පුළුවන් අගමැති වෙන්න පුළුවන් සාමාන්‍ය පුද්ගලයෙක් මේ හැමෝම නීතියට යටයි කියන. එහෙනම් මේ අපේ රටම යට වෙලා ඉන්න මේ කාන්තාවට අපි අද එයත් සමග තමයි මේ සංවාදය දෙන්නේ. මැතිරියනි මම මෙහෙම ඇහුවා. තලත අතුකෝරාල ඇත්තට දේශපාලනීය කාන්තාවක්ද නැත්නම් වෘත්තීය නීති පිළිබඳ දන්නා අපමංකුත් මෙම නීති විශේෂඥයෙක්ද නැත්නම් සාමාන්‍ය කාන්තාවක්ද? සාමාන්‍ය කාන්තාවක්. මගද මේ සුරෝ මෙහෙමයි. දැන් මම දේශපාලනයට එන්නේ හම්බෙන්. ඒ වගේම ඉගෙන ගන්නෙත් හම්බෙන්. අපි අපේ පවුල් වල පස්බිම ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් අපේ ගොඩක් අය ඉගෙන ගන්නවා. ඉතින් ඒක හින්දාම මට ඉගෙන ගන්න සිද්ධ වුණා. හැබැයි මම වෘත්තියක් හැටියට නීති වෘත්තිය කරලා නැහැ. ඒ වගේම මං දේශපාලනයට එන්නේ ඇත්තටම ඉතින් අර හදිසි මගේ අයිය නැති වෙච්ච නිසා. ඒ නිසා තමයි මේ තියෙන ඡන්ද ක්‍රමයක් එක්ක අයියා වටේ හිටපු මිනිස්සු ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි කවුරු හිටියේ නැත්තම් ඉතින් එයාගේ දරුවෝ පොඩි. ඊට පස්සේ මට අවස්ථාව දුන්නා අපේ මේ වර්තමාන අගමැතිතුමා මියා කොතමයි මගේ. දැන් මම අපේ කාන්තා අමාත්‍යංශයම නැතිනියත් මෙතන හිටපුවාම මම ඇගෙනුත් අහපුවම ඇකුව මමත්තාවේ අහම්බෙන් තාත්තා නැති වුණාම අර තාත්තට සම්බන්ධ වෙලා හිටපු අය මගෙන් යා පවුලෙන් කවුරු හරි ඉල්ලුවා කියලා. දැන් ඔබත් කියනවා. ඒ කියන්නේ මේ අපි කොච්චර මේ විවාද කරාත් අපි කිව්වත් මේක වැරදි කියලා මිනිසුන් විසින් පවුල් දේශපාලනේ ඇත්තටම ඉල්ලනවද? නෑ, ඒක නම් ඇත්තටම මම හිතන්නේ මෙහෙම වැඩක්. පවුල් දේශපාලනයකට වැඩිය චරිතත් එක්ක චරිත හැටියට දේශපාලකයන් ගොඩනගා ගන්න විශ්වාසය නිසා තමයි ඒ වැඩි වෙන්නේ. පෞදේශපාලනය අනුමත කරන්නේ දැන් අපේ පක්ෂේ නම් සාමාන්‍ය සම්ප්‍රදාය තමයි පවුල එක්කෙනාට දේශපාලනය කරන්න පුළුවන්. එයා නැති වුණොත් තමයි ඊළඟ එක්කෙනාට එන්න පුළුවන්. එතකොට පවුල හැම කෙනාම කරනවා කියන එක මම හිතන්නේ කවුරුත් අනුමත කරයි කියලා. ඉතින් මේ වගේ දෙයක් දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මෙයා ඡන්ද ක්‍රමය මනාප ඡන්ද ක්‍රමය පටන් ගත්ත දවසේ ඉඳලා හැමදාම වැඩිම ඡන්ද ගත්ත පුද්ගලයා මගේ අයියා. ඉතින් එයා ආණ්ඩුවක් අරගෙන දවස් 15කින් නැති වෙනකොට ලොකු හිඩසක් ඇති වෙනවා. ඒ හිඩසත් එක්ක මම කවුරුත් නෙමෙයි. එතකොට මම මොනම දේශපාලනයකටවත් සම්බන්ධ නැහැ. හැබැයි ඒ හිඩසත් එක්ක මම හිතන්නේ ඒ වෙලාවේ අපේ පක්ෂ නායකතුමා දීපු අවස්ථාව මම බාරගත්තා. මොකද මට තේරුණා එයත් එක්ක හිටපු මිනිසුන්ට හරි අසාධාරණ කරුණා. ඒ වගේම ඒ අය වෙනුවෙන් පෙනී සිටින්න හොඳම උදාහරණයක් 2001 ජනවාරි පළවෙනිදා නැති වෙනවා. 2003 ලොකු ගම් අතුරක් එනවා. හැබැයි ඉතින් ඒ වෙලාවේදී මම කවුරුත් නෙමේ. ඒ වෙලාවේදී ලොකු අසාධාරණකම්. මොකද ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තිබිලා ගොඩක් සහන සැලසුවා. මම නියෝජනය කරන මැතිවරණ කොට්ටාසේ ගොඩක් හානියට පත් වුණා. හැබැයි කිසිම දෙයක් උනේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් ආණ්ඩුවක් නැත්තම් අපි විරුද්ධ පක්ෂයේ ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ඒකම තමයි මම 2004 මහමැතිවරණ පිළිපත් වෙන්නේ. ගොඩක් වෙලාවට කාන්තාව කියනවා මොකක් හරි එකක් කඩා වැටුනම කාන්තාව තමයි ගොඩ ගන්න කියලා. ඒකට කදිම උදාහරණය තමයි ඔබ. ගොඩක් ඔබ කැප වුණේ ඇත්තටම මිනිස්සුන්ට වෙන අසාධාරණ වෙන ඔබ හිතුව ඔබට ඒක වගකීමක් කියලා. ඒ වගකීම උඩ ඔබ එනවා ඡන්දෙට. ඇවිල්ලා ඇත්තටම ඔබ දිනනවා. ඒ දිනුවට අමතරව ඔබ අද ඉන්නේ ලංකාවේ නීතිය හදන තැන.
ඔබට අමාත්‍යංශ බාර දුන්නේ මේ ළඟකදී. ඔබට මොකද්ද දැනුනේ? ඇයි දුන්නේ කියලා හිතුණා. ඇත්තටම අධිකරණ එච්චර මට ගැටලුවක් වුණේ නැහැ. නමුත් ගිය අවුරුද්දේ මේ මාසේ පළවෙනිදා බන්ධනාගාරේ දුන්නහම තමයි මම ලොකුම අභියෝගයට මුහුණ දුන්නේ. මම විදේශ රැකියා අමාත්‍යංශයේ ගනුන් හරි ආසාවෙන් කරා. මොකද එතන කාන්තාවන් වෙනුවෙන් විශාල සේවයක් කරන්න පුළුවන්. ඒක එක තැනකට සීමා වෙන්න බෑ. හරි පුරුල් සේවයක්. මම ඒකේ මට කියන්න පුළුවන් සන්තෝෂයෙන් මම ඒකේ මූලාරම්භයක් පටන් ගත්තා. ඕනම වෙලාවක මම අභියෝග කරන්න ලෑස්ති. මේ මීට ඉස්සෙල්ලා හිටපු අමතිවරු නොකරපු වැඩසටහන් ඒක මම ගොඩක් වෙලාට ඒකට එහෙයි කියලා කියනවා. මොකද මම එයාපෝර්ට් එකට යද්දී අර දකිද්දි මම හැමදාම කියන ගැහණියක් එතනටපත් වුණ නිසා තමයි මේ වෙනස කියලා. ඒක නිසා ඒ ගැන නම් මම හිතනවා ඔබට ඒ විතරක් නෙමෙයි සුලෝ. මම ඇත්තටම කවුරුත් කරන්න කිදයක් මං ශ්‍රමික සුබ සාධනය පටන් අරගෙන මේ විශේෂයෙන්ම වැඩියෙන් මම දේශපාලඥයෙක් හැටියට ඕන වැඩසටහනක් පටන් ගන්න කැමති. මං නියෝජනය කරන දිශිකෙන්නේ හැබැයි මං ගොඩක් දුක් විඳලා විශේෂයෙන්ම පටන් ගත්තේ නැගෙනහිර පළාතේ තිරුණාමලේ. නැගෙනහිර පළාතේ තිරුණාමල දිස්ත්‍රික්කයේ අම්පාර දිස්ත්‍රික්කයේ මඩ කලපෝ යන්න ඉදදි තමයි මගේ මේ වෙනස ඇති වෙන්නේ. ඒ වගේම උතුරු මැද පළාතේ අපේ චන්ද්‍රනියමැතිතුමියන් එක්ක මුළු සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය කරලා ගිහිල්ලා ඒ අයගේ තියෙන ගැටලු ඒ නිසා අනන්ත අප්‍රමාණ දරුවෝ අතරමං වෙලා ඉන්න අය, දෙමව්පියන්ට කර කියාගන්න දෙයක් නැතුව ඉන්න අය, හොර පාස්පෝර්ට් වලින් ගිය අය, අඩු වයසට දාලා ගිය අය ගොඩාක් අය හොයාගත්තා. ඉතින් ඒක ප්‍රාදේශීය ලේකම්කාර මොකද කවුරුත් දන්නේ නැති ඇත්ත තමයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මේ විදේශ රැකියා අමාත්‍යංශයෙන් 3 දෙනෙක් නිලධාරි සංවර්ධන නිලධාරි 3 දෙනෙක් අනුයුක්ත කළා. කිසිම වැඩසටහනක් නැහැ, කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ගරු ජනාධිපතිතුමා ජනවාරි 8 වෙනිදා මැතිවරණයේදී විදේශගත ශ්‍රමිකයෝ වෙනුවෙන් සුබ සාධනයක් ඇති කරනකොට ඒක මම කරා කියලා මට සන්තෝෂෙන්න පුළුවන්. මොකද ඒක අපි හරියටම මේ පටන් ගන්න 2016 ජනවාරි 8 වෙනිදා. එතකොට මේ ඒ පැතිවලට ගිහම තියෙන සමාජමය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන විදිය ඇත්තටම මම හරි ආසාවෙන් කරා. ඉතින් මම දැනගෙන හිටියා නම් මගෙන් එකක් අයින් කරනවා කියලා, මම මේක අයින් කරන්න කියලා එක තියාගත්තා. වෙන මොකුත් හින්දා නෙමෙයි, මොකද මගේ අපේ ප්‍රයෝජනයක් ගන්න අධිකරණය මට කරන්න පුළුවන්. මම කරලා තියෙනවා. මගේ මේ කෙටි කාලය තුළ මම ගොඩක් දේවල් කරලා තියෙනවා. මම විශේෂයෙන්ම මේ කරපු ලොකුම දේ තමයි ඉතින් මගේ විෂයපතේ මේක අධ්‍යාපන ඇමතිවරයා විසින් කළ යුතු දෙයක්. අධ්‍යාපනයට මේ නීති පද්ධතිය ඇතුළත් කිරීම. මම ඉතින් අනුමැතිය කැබිනට් පත්‍රිකාව දාලා කරා. ඉතින් දැන් අපේ අවශ්‍ය සාධන දීලා අපිට ලබා දෙන්න පුළුවන්. බන්ධනාගාර ගත වෙලා ඉන්න උදවිය දිහා බලපුවම ගොඩක් අය ඉස්කෝලේ ගිහින්නේ. ඒ වගේම නීතිය නොදැනීම නිසා වැරදි වෙලා තියෙනවා සමහර වෙලාවට. දැන් අපි කියමු විකරුණේ මේ වයිටරින් කියන්නේ ඒකත් වරදක් කියලා මිනිස්සු දන්නේ නැහැ. ඇත්තටම සුළු හරිම කනගාටුදායක තත්ත්වයක්. මේ කලාපේ අවුරුදු 200කට ඉස්සෙල්ලා අපි හිටපු තැන මේ කලාපේ වෙන කිසිම රටක් හිටියේ නැහැ. මේ ඔක්කොම අනේකයි මට නම් තියෙන මගේ රට ගැන සහ අපේ මිනිස්සු දුක් විඳින එක ගැන මට තියෙන ප්‍රශ්නේ ඒකයි. කවදාවත් ඒක හදන්න පුළුවන් වෙයිද කියලා කියන මට කියන්න. දැන් ගොඩක් වෙලට අපි අධිකරණයේ බැලුවොත් පිට රටවල අපි දකිනවා අධිකරණයේදී තීන්දු දෙද්දී නීතිය රාමුවටම නෙමෙයි නේ. දැන් අපේ ගොඩාක් වෙලට අධිකරණයේ ඉන්නවා සමහර වෙලාට එළියට ඒ ගන්න බැරි පොඩි පොඩි හේතු මත. දැන් එතකොට ගොඩක් වෙලට ඒගොල්ලන් කියන්නේ පොඩි වැරදි කරපුවා ඇතුළට යවනවට වඩා අර කරෙක්ෂන් මෙතඩ් එකක් විදියට දානවා. අපේ ක්‍රමය නැද්ද තාම? දැන් ඇත්තටම මේ පටන් ගන්න යන්නේ කරෙක්ෂනල් සෙන්ටර්ස්. ඇත්තටම ප්‍රිසන්ස් කියලා කියන්නේ පිටරටවල කියන්නේ කරෙක්ෂනල් සෙන්ටර්. ඉතින් මේකෙත් පොඩි වැඩසටහනක් තියන්න ඕනේ. මොකද අපිට තියෙන ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවක්. ඉතින් අධිකරණ අමාත්‍යංශයටත් ප්‍රජාවක් හැටියට වින් කරන මුදල් ප්‍රමාණය හරි අඩුයි. අඩු ගානේ විසාවිවල ගහන දඬ ටික අපේ ආදායම් හැටියට දෙනවා නම් අපිට කාගවත් සල්ලි ඕනේ. ඉතින් දැන් මම
මම හිතනවා මම විශ්වාස කරන උදාරමතුමා කිව්ව හැම දෙයක්ම මම ඉල්ලපු හැම සාකයක්ම දුන්නා. ඒ අනුව මේ පරත් කෙරේ කියලා අපි අක්කර 140 ක විතර ලොකු පුනරුත්ථාපන කැම්ප් එකක් විශේෂයෙන්ම මේ ඩ්‍රග් ඇඩික්ටර් ධර්මද්‍රව්‍ය පාවිච්චි කරන ට්‍රැෆිකර්ස්ත් නෙමෙයි ඩ්‍රග් ඇඩික්ටර් ඇඩික්ටර් එලිමහන් කඳවුරු වල ගොයිපලවල් කර්මාන්ත ඔක්කොම පටන් අරගෙන මම බලාපොරොත්තු වෙනවා සම්පූර්ණයෙන්ම මේ වැය තියෙන නිෂ්පාදන අපේ බන්ධනාගාරවලටම ලබා ගන්න. ඒ වගේම ගොඩක් පිරිසක් ඉන්නවා මේ ඇත්තටම මේ සමහර අය විනාය කරපු වැඩ හිතත් හිරිවැටිලා ඉන්නවා. ඔව්. ඒර ලොකුම දේ තමයි ඉස්කෝලේදී මේක යනවා නම් ඔළුවට. දැන් අපි මං හිතන්නේ ඔයාලට උනත් පොඩි කාලේ මතක ඇති අපේ අම්මල හතර හැමතිස්සෙම බැරි අපි වැරදි වැඩක් කරනවා නම් අපි ඕනේ නිවැරදි කරන්න. දැන් අද සමාජය එහෙම නෙමෙයිනේ. අනිකව නිවැරදි කරන්න. අනිත් එක නා එක වෛරයක් හදන්න. වෛරයක් හදන්න. තමන්ගේ දරුවා වැරදි වැඩක් කරොත් ඒ වැරදි වැඩේ වෙනුවෙන් වෛරය හදන්න අනිත් පුද්ගලයෙක්. ඉතින් අප කොහෙද යන්නේ? ඉස්සලම කුටිය කෑවේ අපිනේ. අපිනේ. ඒක කාලෙම වෙලා තමයි අනිත් කවදාවත් කිව්වේ නෑ. ඒ යාගේ ළමයා ඔබ මගේ ළමයා කියන මේක දැන් නැවිලා නෑ. ඔබ කිව්වා වගේ. මම මෙහෙම ඔබට උක දෙන්න ඇත්තේ ඔබ කාන්තාවක් හින්ද ඔබ මොකද ඔබ ඔබ කළා ලොකු සේවයක්. ඒ හින්ද කියලා කිව්වොත් ඔබ එකඟ වෙනවද? මම නම් තාමත් හොයනවා මොකද මට දුන්නේ කියලා. ඒක කියන්න බෑ. හැබැයි එහෙම එකක් තියෙනවා. මම හැමතිස්සෙම කරන්න පුළුවන් දේ ඕන කෙනෙකුට කියනවා බැරි දේ. මගේ එක දේශපාලනයට හරි අවාසියක්. සාමාන්‍යයෙන් මිනිස්සු රවට්ටන තරමට නොමග යවන තරමට තමයි මේ රටේ දේශපාලඥයාගේ පැවැත්ම තියෙන්නේ. හැබැයි මට නම් අපේ මිනිස්සෙක් වැඩියෙන් දස්තියාද වෙනවා නම් මං හිතනවා මට ඒක හරියන්නේ. මං කියන්නේ මෙහෙම වෙන්න එපා අපි මෙහෙම කරන්න ඒ වගේ. දැන් ඉතින් ඒක හින්දා වෙන්න ඇති සමහර. හැබැයි අද වෙනකම් මම කියන්න ඕනේ මට කිසිම කෙනෙක් දැන් මං ගොඩක් සමහර අය ඔබ දකින්න ඇති මාධ්‍ය හරහා මේ පලි ගන්න එහෙම වැඩ කටයුතු කරනවා කියලා. හැබැයි මං කියන්නේ පොඩි කාලේ ඉඳලම ළමයට අධ්‍යාපනයේ තුල නීතියට සියලු දෙනාම යටත් කියන එක මේ රටේ ජනතාවගේ ඔළුවට දාන්න පුළුවන්. මේ ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බා. ඉතින් මට නම් අද වෙනකන් කිසි කෙනෙක් අනවශ්‍ය විදියට නීතියට බලපෑම් කරන්න කියලා මොනම හේතුවකටවත් මට කියලා නෑ. හැබැයි කරපු අය මේ දිසරිටුව අධිකරණ මැතිවරුත් ඉන්නවා. නිරීක්ෂකාර තුමාලා වුණත් මම මගේ හිතට එකගව මම දන්නවා අද අපිට නොයෙකුත් විදිහේ චෝදනා තියෙනවා. සමහර අයට මේ ඒ අය දැන් පාලනය කරගන්න බැරි තත්ත්වයක් තුළ. හැබැයි මට ලොකු සන්තෝෂයක් තියෙනවා කවුරු මොනවාකවත් අද අධිකරණය ස්වාධීනයි. කිසි කෙනෙක් රජයේ වග කියන අය හැටියට නැහැ කියන. දැන් මම ඔබෙන් මෙහෙම අහන්නම්කෝ. දැන් අපි නීතිය ඔබගේ දේශපාලන ගැන කතා කරන්නේ. ඔබ ගොඩක් වෙලාවට ඕක කරන ගොඩක් සමාජ දන්නව අඩුයි. මොකද මාධ්‍ය වලින් ගොඩක් වෙලාවට පෙන්නන්නේ ප්‍රශ්නය විසක් පිළිතුරු නෙමෙයි කිව්වොත් මම ඒක මම පිළිගන්නවා. මේ 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 පවතින ආණ්ඩුවට වෙලා තියෙන්නේ ඒකනේ. දැන් ඇත්තටම කියනවා නම් මම දේශපාලනේ කතා කරනවා නෙමෙයි 94 ඉඳලා 2014 වෙනකන් කරපු වැඩවලට සාපේක්ෂව බලනකොට අපි මේ අවුරුදු 3ම හරි රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරලා තියෙන ගොඩක් දේවල් වැඩ. හැබැයි කවුරුත් ඒ ගැන කතා කරන්නේ මොකද ඉතින් අපේ පෝස්ටර් නෑ ලොකු බෝඩ්. හැබැයි පිරිමියය කරන්නේ වෙනවනේ. විපක්ෂයව පක්ෂයව පිරිමියය කරන්නේ මාධ්‍යයට යනවනේ. කයි මේ කාන්තාවෙක්ව මාධ්‍ය කාන්තාවය අතර ලොකු දුරස්තභාවයක් තියෙනවා. ඒ සමාජෙ පුරුදු වෙලා තියෙන හැටි. ඇත්තටම කාන්තාවක් මං ලෝකේ ප්‍රථම ග්‍රාමන්තුමිය බිහි කරන්න පුළුවන්. ප්‍රථම ජනාධිපතිතුමිය බිහි කරන්න පුළුවන්. 1930 ගණන් වල ප්‍රථම මන්ත්‍රීතුමිය මේ රටේ බිහි වෙලා තිබුණා නම් අපි ගොඩාක් තැන්වල කාන්තාව ඉදිරියෙන් ඉඳලා තියෙනවා. හැබැයි මම හැමතිස්සම හිතන දෙයක් තමයි මේ හැම කෙනාම නෙමෙයි සමහර පිරිමින් එක්ක බලනකොට
කාන්තාවගේ වැඩ කටයුතු ගොඩක් හොඳයි. පිළිසිතුයි, අවංකයි, කෙලින් කතා කරනවා. ඒකට බය ඇති. කාන්තාව පිරිමියෙක් වගේ වෙන්නේ නැති ඉඳලා කෑ ගන්නෙ නෑ. ඔවුන් කියන්නේ දැන් ඔවුන් මාධ්‍යත් හොයන්නේ මොන හරි විකුණන්නනේ. ඒකව කාන්තාවගේ ගේන්නේ නැද්ද? මෙහෙමයි. කාන්තාවගේ ගේන්නේ නතුව නෙමෙයි. කෑ ගහන කට්ටිය ඉන්නවා. හැබැයි මං හිතන්නේ කෑ ගහන කට්ටිය විතරයි වැඩක් කරන්නේ කියලා. ඒක 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 තමයි මං හිතන්නේ ක්‍රමය පුරුදු වෙලා තියෙන්නේ කියලා. දැන් අපි සමහර වෙලාවට දැකලා තියෙනවා නිකන් සමහර ලාට මට කියලා තියෙනවා කොහොම බෑ එහෙම වෙන්න ඕනේ කියලා. ඉතින් ඊම බෑනේ අපි කියන අපේ දේවල් අපි විදියක් තියෙනවා. අපි හැදිච්ච සංස්කෘතිය සාමාන්‍ය පෞල් පසුබිමක් තියෙනවා. හැබැයි ඒ වගේම අපි ඇත්තටම අපි වැඩ නොකරලා නෙමෙයි. දැන් මට අධිකරණ අමාත්‍යාංශය මම විදේශ රැකියා අමාත්‍යාංශය ගත්තා. අධිකරණ අමාත්‍යාංශය ගත්තා, දන්දනාගාරය ගත්තා. මට ගොඩක් සතුටු වෙන්න පුළුවන් අපි වැඩ කළා කියලා. ඔබතුමී වැඩ කළා මොකද මම ගොඩක් වෙලාට හොයලා බලපුවම කියන්නේ තලතන වැඩක් කරනවා කියලා. ඉතින් ඔබතුමිය නිශ්ශබ්ද වුණත් මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙන ඔබ යමක් කරනවා කියලා. හැබැයි මේක දැන් 105යි දේශපාලනේ කාන්තාව ඉන්නේ. ඉතින් මේ ළඟදී වැඩසටහනකදී මගෙන් අහුවා. දැන් ওই 105ක කාන්තාව පාර්ලිමේන්තුවේ ඉන්නවනේ ඒගොල්ලෝ වෙනසක් කරනවා කියලා. මම ඒකට දුන්න පිළිතුර තමයි 105 ඉන්න කාන්තාව තමයි ලංකාවේ දේශපාලනය කරන උගතුම්ම කාන්තාව. ඉතින් උගතුම් කිව්වම නිකන් දැනුමෙන් පමණක් නෙමෙයි. ඔබලට තියෙන ප්‍රායෝගික අත්දැකීම. මේ 105 මෙච්චර කාල ඇත්තටම ලොකු වෙනසක් කළා. ඔබ හිතන්නේ නැද්ද? ගාන වැඩි වුණා කියලා වෙනසක් වෙනවද? ගාන අඩු වුණා කියන වෙනසක්ද? නැත්නම් අර quality of work ද වටින්නේ? ඔය ඔකට දැන් මෙහෙම කක් තියෙනවා. ඇත්තටම දැන් අපේ පිළිමය මන්ත්‍රීතුමාලා ඉන්නවනේ. ඒ සාපේක්ෂව බලනකොට අපි ඉන්නවා මන්ත්‍රී දිස්ත්‍රික්කයේ රෝහිණි කවිරත්න කියලා මන්ත්‍රීතුමියක්. පුදුම වුමනාවකින් දක්ෂකමකින් වැඩ කරගෙන යනවා. මම හිතන්නේ එතුමිය වෙන්න ඇති වැඩිම නිවාසය. මොකද එතුමියට අර එතුමිය නියෝජනය කරන ප්‍රදේශයේ ඉඩම් තියෙනවා. නිවාස ව්‍යාපෘතියට නිවාසය දුවේ වගේ. හැම එකකටම මේ ඉතාම වුමනාවක්. හැබැයි කවදාවත් මාධ්‍යක කොහෙවත් කියවෙලා නැහැනේ. නැහැ. ඉතින් දැන් ඇත්තටම ඒ වගේ දැන් අපි නම් ඇමතිලා හින්දා වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. අපිට මේ බැලුවොත් මේ දැන් අමාත්‍යාංශ තියෙනවා ඒවයි වැඩ කරනවා. නමුත් දේශපාලඥවරියක් හැටියට, මහජන නියෝජිතවරියක් හැටියට, මන්ත්‍රීවරියක් හැටියට හරියට වැඩ කරනවා. හැබැයි අභියෝග රාශියක් මැද්දේ මම ඒක හොඳටම දන්නවා. ඉතින් එහෙම එකක් තියෙනවා. මෙයා ඊට ගුරු වෙලා ඒ වගේම තේරුම් කාන්තාවක්. හැබැයි ඉතින් අපිට ඒක කියන්න බැහැ කොහෙද මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ ලොකුම දේ තමයි ඉස්සෙල්ලාම කාන්තාව දේශපාලනය කරනවා කියවම චරිත නිවර කරන්න ඕන. ඒක ඒක අපිට විතර නෙවෙයි ඔබතුමීටත් එහෙම වෙන්න පුළුවන්. නෑ ඒක හැබැයි ඒක ඉන්දියාවගේ රටවල වල අද ප්‍රශ්නයක් නෙමෙයි. අද බලන්න ඉස්සෙල්ලාම මේ කාන්තාව දේශපාලන ඔබ විවාහකද? ස්වාමි පුරුෂයෙක් ඉන්නවද? ළමයි ඉන්නවද? නැත්නම් මෙයාට මොන හරි සම්බන්ධතාවයක්ද? හැබැයි පිරිමි කෙනෙක් දේශපාලනට ආවම මෙහෙම තිබ්බේ නැත්නම් ඒක ප්‍රශ්නයක්. ඉතින් මේක හරි සමාජගත වෙලා ඔබතුමී හිතන්නේද ඔබතුමියලත් මේකට වෙනස් කරන්න දායක වෙන්න ඕන කියලා? මම නම් ඒක කරනවා. මම කියන්නේ ඕන කෙනෙක් ඕන කතාවක් කරපුවා මගේ වැඩේ මගේ ක්‍රමයට කරන්නේ. දැන් සමහර වෙලාවට සමහර අය හිතන්නේ මේ කාන්තාවන් එක්ක විතරක් වැඩේ කරපුවම අර ටික ඔක්කොම හරි කාන්තාවක විතරයි වෙන්නේ. මට එහෙම බෑ. අපිට ඉතින් මේ කවුරු මොන දේ කිව්වත් අපි කරන දේ හරිනම් අපි මොකටදයි අනිත් එක මගේ චරිතේ කොට නැහැ නේ වැඩේ යනවා. ඒක චරිත ප්‍රශ්නයක් තියෙනවනේ ගෙදර ඉන්න ස්වාම පුරුෂයා. ගොඩක් කලට ස්වාම පුරුෂයාට ගෙදර දරුවන්ටයි අම්මලා තාත්තලාට නැති ප්‍රශ්න තමයි. ඒක තමයි මේ රටේ ක්‍රමේ. දැන් මම හොඳට දැකලා තියෙන දෙයක් මම දන්නේ ඔබතුමන් මාත් විශ්වාස කරයිද කියලා. පොඩි දරුවෝ පාසලට ගෙනියන අම්මලා ඉන්නව නේද? ඔව්. සමාජේ හරි මතයක් හදලා කට්ටිය.
එතන ගිහිල්ලා පොඩි ඕපයක් දාන්න ඔප්දුපයක් ඒක තමයි වැඩියෙන්ම පැතිරේ මම ඕකට පොඩක් මම ඇත්තටම ඔය පිළිබඳව පරීක්ෂණයක් කරා කරලා බලපුවාම අර පාසලට දාරිල්ල හැන්දෑ වෙනකන් ඉන්න අය තමයි මුළු ගමේමයි මුළු හැමෝගෙනමයි කියන්නේ මම ඉතින් ඒක ඉක්ලන් ගිහිල්ලා සමාල් දානවා ඔබ ওই කාලේ ඔබට බැරිද යොමු කරන්න කියලා දෙවමෝ පත්තරයකට ලිව්වට පස්සේ ඒක අම්මා කෙනෙක් කතාල්ලා මට හොඳටම බැන්නා මම කිව්වා ඒක තමයි ඔබතුමියට ඒක ගොඩක් වැදුණා නම් සමා වෙන මේක තමයි ඇත්ත කියලා ඔබතුමිය කිව්වා හරි අද කාන්තාර කාලය වැඩි වෙලා නේද කාලය වැඩි වෙලා නෙමෙයි මම නම් දකින්නේ කාලය කළමනාකරණය කර ගැනීම ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි සමහර රටවල් වල ගිහම දැන් ඔබතුමිය දන්නවා දියුණුවයි කියන රටවල් වල බලන්නකො එහෙ මේ මේ ලිංග ભેදයක් නැතුව හැම වෙලාවකම හැම කෙනෙක්ම වැඩේ සමහර වෙලාවට නෝන ගෙදර එන්න වෙලාවට නෙමෙයි මහත්තයා කලින් ඇවිල්ලා මොන හරි යට කන්දක් හදනවා අපි මේ මේ මහා ලොකු මේවා එක පොළුවේ තියාගෙන පුරුෂාධිපත්‍යයක් ගැන මම කියන්නේ අපේ සමාජ ක්‍රමය අපේ සංස්කෘතිය අපි ආරක්ෂා කරගන්නවා අපි මම බෞද්ධයෙක් හැටියට මං ගෙනියන ගතිපැවතුම් සිංහලකම ඒව ඔක්කොම තියෙන්න ඕනේ හැබැයි ඉතින් අපි මේකෙදි මම නම් දකින්නේ මේකේ එනට එදා අපේ කාන්තාවේ පිරිමේ අතර මතා තාත්තා ගියාම කුඹුරට අම්මා ගෙදර නිකන් අම්මත් කුඹුරට ගියා තාත්තා කවදාවත් කෑවේ නැහැ ළමයි කාලේදී කියලා බන්ටික ගෙනා කියන්නේ එතන මම තාත්තා මම අම්මා වුණාට දෙන්නම එකතු වුණා පවුල ගොඩනග සමාජෙත් එක්ක එක පොට්ටක් ඈත් වුණා නේද කියලා හිතෙන්න සමාජයේ නෙමෙයි මම නම් දකින්නේ ජීවිතේ සමහර අය අනවශ්‍ය දේවල්ට තමයි වටිනාකම් දෙන්නේ අනවශ්‍ය දේට අපි කවුරුත් කැමති දේවල් තියෙනවානේ අපි සාමාන්‍යයෙන් කරන කැමති හැම මනුස්සයෙකුට මේ ආසාවල් තියෙනවා හැබැයි ඒ හැම ආසාවක් තුළම අපි අපිට රැකෙන අනන්‍යතාවයන් තුන ඉඳගෙන අපි වැඩ කරන්න එපායි අපි වෙන කවුරු හරි වෙන්න යන්නේ ඉස්සර පලා ටික හරි ගෙවල් වල වවනවානේ ඔව් දැන් මෙහෙමනේ දැන් හොඳම උදාහරණ දැන් මම බොහොම ගම්බද නියෝජනය කරන්නේ ළඟ තියෙන ඉස්කෝලේට අරින් නැතුව හරි කැමති කිලෝමීටර් 5ක් විතර හැන් තියෙන ඉස්කෝලේට ගිහිල්ලා ළමයි එක්කම ගිහිල්ලා එතන ඉඳලාම ගෙදර එන්න. හැබැයි අර දැන් ඇත්තටම කියනවා නම් ළමෙක් ළඟම හැදෙන්න ඕන කාර්ය තමයි කේන්දර 5 වෙනකන් කාර්ය. ඔව්. එකේ පන්ති ඉඳලා 5 පන්ති වෙනවා. එතකොට මේ දරුවට සමීප වෙන එක ඉස්කෝලේ කියන්නේ හොඳ යාට පරිසරයක් තියෙන. දැන් අර ළමයා උදේ පාන්දර නැගිටගෙන අර බෑග් එකක් තෙල්ලගෙන ගිහිල්ලා. දැන් අම්මගේ අවශ්‍යතාවය අද වෙලා තියෙන ඉතන ගිහිල්ලා එතනට වෙලා ඉන්නේ. අද අම්මටත් ඕනේ අර පාසලේ. යාට අර මේකක් නෑ. ගෙදර ඇවිල්ලා වෙන වැඩක් කරලා. දැන් ඒව ගොඩක් මතලා තියෙන ගොඩක් වෙනස් වෙලා. ඒක තමයි මම දැක්කේ. දැන් ඉස්සර අපි පාසලට ගිහිල්ලා ළඟ පාස ඒ වගේ ක්‍රමයේ නැහැ. දැන් ඔබතුමිය කිව්වාගේ දමං ඇත්තටම මගේ ප්‍රශ්න තමයි ඇත්තටම මේ විදේශගත වෙන කාන්තාවන් යන්නේ දුප්පත්කමටමද නැත්නම් පවුලේ තියෙන ප්‍රශ්න වලින් මේ දෙන්න නැත්නම් නිදහස හොයාගන්නද කියලා. මොකද බලපුවම යන රටවල් වලට යාපුවම උන්ගේ අධ්‍යාපනය මට්ටම ගොඩක් පහළයි අපේ මේ රට යන කට්ටියත් එක්ක බලපුවම. ඊට පස්සේ හිතුණා මට දුප්පත්කමත් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට අර අනිකත් එක්ක තියෙන තරඟය වෙන්න බැරි. නේසුලෝ සමහර තැන්වල මම දැකලා තියෙනවා ස්වාමිෂයක පොඩි කතා බහක් ගෙදර ඇති වුණාම ඔහේ මොකක් හරි එක ඇඳුම් ටිකක් දාගෙන ජීවිතේට නගර බද ඇවිල්ලා නැති මිනිස්සු ගෙදරින් ගිහලා නවතින අන්තිම ඒජන්සි එක. එහෙම ඒවා තියෙනවා. ඉස්සරකව ගෙදර ගින්න දෙන්න එපා අපිටද කියලා. ඔව් එහෙමනේ. දැන් එහෙම අර මන් දන්නේ මොකක් හරි ලොකු වරදක් අපේ සමාජෙ තියෙනවා. මම නම් මේකට මුලින්දලම් හිතන්නේ හරියට නීතිය ක්‍රියාත්මක නොවීම. ඒ නීතිය ක්‍රියාත්මක කරන විනය ආයතන දූෂිත වීම. ඉතින් මේ ලොකු සමාජමය ප්‍රශ්න ඉතින් කවුරුත් මේක අපි ඔක්කොමලා එකතු වුණොත් ප්‍රශ්න විසඳන්න පුළුවන්. හැබැයි ඉතින් සමහර දේශපාලන කරන අයට ප්‍රශ්න තියෙන තරමට තමයි බලයතාවු කරගන්න පුළුවන්. ඒක තමයි නේ ආසියාවේ දේශපාලන. ප්‍රශ්නයක් ඇත්නම් තමයි ඇති උන්ගේ පැත්තක් තියෙන්නේ. ඉතින් ඉස්සර අපිට හිටපු දේශපාලඥ බැලුවේ විසඳුම් සොයන්න. අද ඉන්න දේශපාලනේ හොයන්නේ ප්‍රශ්න ඇති කරන්න. ඉතින් මේ ඔබ කාන්තාවන් සුළු ප්‍රමාණයක් ඉන්න ඔබලා හොයන විසඳුම් හොයන්න. ඒක අර ඇත්තටම ඉතාමත්ම මම කියන අසීරු කාර්යයක්. මොකද
මෙච්චර කට්ටියක් එක්ක ඔබලා තනි වෙලා වගේ. කෙනස් ගොඩක් වෙලාවට පිරිමේ දේශපාලනයේදී යහළුවෝ ගොඩක් එනවා උදව් කරන්න එනවා. කාන්තාවෙන්දී ගොඩක් වෙලාවට කාන්තාව ඔබ කිව්වා වගේ පෞද්ගලිකත්වය බලනවා හැමදේම බලනවා. ඊට අමතරව ඔබෙන් ගොඩක් සමාජයෙන් බලාපොරොත්තු වෙනවා. ඒකට ඔබ ඇත්තටම කොහොමද මුහුණ දෙන්නේ? අපේ රටේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මං කියන්නේ අවුරුදු 200 මේ කලාපෙන මේ සමාජ ඇමරිකාවේ තිබිච්ච නැති සිස්ටම්ස් නීති ක්‍රමවේදයන් ඔක්කොම අපිට තියෙනවා. දැන් මෑතකදීත් කිසිම හේතුවක් නැතුව අනුකරණයට අපි දැස්ති වෙලා තියෙනවා. පුදුම අනුකරණයක් මේ. ওই අනුකරණ ගොඩක් අපේ අපේ නීතියත් ගොඩක් පරණ නීති තියෙනවා නේද? ඒවා වෙනස් වෙන්නේ නැතුව ඇයිද? නැහැ පරණ නීති අලුත් නීති අවශ්‍යයි. අලුත් වැරදි ගොඩක් වැයගෙන තියෙනවා. අපි කිව්ව වෙදී සයිබර් ක්‍රයිම්ස් වගේ ඒවා එන්නේ දැන් නේ. ඔව් මේ මනි ලොන්ඩරින් කියයි. ඒ වගේම දැන් ඇති වෙච්ච මේ වරදවල් ඒවට නීති හැදෙනවා. හැබැයි වරසුද්දාගේ කාර්ය දඩ ටිකක් තියෙනවා ඒවා නම් මම සංශෝධනය කරනවා. ඒ කියන්නේ රුපියල් 10 රුපියල් 100 ගහපුවා එහෙම ඒවා සංශෝධනය කරන්න ඕනේ. හැබැයි ඉතින් මම ගිය සුමානේ හිටියා කර්මාන්ත ආයතන දෙක තුනකට ඇත්තටම ග්‍රාම සේවකයන් මට ඉන්න කියලා කලාපවල කතා කරපුවම මේ කාන්තාවට කතා කරන්න කිව්වා. මම ඔවුන්ගෙන් ඇහුවා ඔවුන් කරන්නේ මට තවද පඩියක් හම් වෙන යාතන. ඔවුන් ඊට අමතර ඔවුන් මේ ටැබ්ලට් වගේ දේවල් ගෙනියන. මම කොහොමද ගෙනියන්නේ? ගොඩක් වෙලාවට අපි හිතනවා පිරිමි තමයි මේවට සම්බන්ධ කියලා. බලන්න කාන්තාව නේද ගොඩක් වෙලාවට මේක එහෙට මෙහෙට ගෙනියන දෙයට සම්බන්ධ වෙලා තියෙනවා. මේ ඩ්‍රග්ස් වේවා මේ වගේ. ඇයි මේ කාන්තාව මේකට දේශි සල්ලි හින්දද නැත්නම් ඔවුන් සමාජ විසින් ඔවුන් විශ්වාස කරන නිසාද? දැන් මෙහෙම කාන්තාව කුණහම ලේසියි. කවුරුත් හිතන්නේ නැහැනේ. දැන් තමයිනේ කාන්තාව මේ වැඩේට මෙහෙම මෙච්චර ගැඹුරු සම්බන්ධ වෙලා ඉන්නවා කියන කියන්නේ. එතකොට මේක කාලයක් තිස්සේ වෙච්ච දෙයක් මං හිතන්නේ. හරි අමාරුයි සුලෝ. ඒ සමාජය ගැන කියන්න මම නිකන් කියන්නේ බන්ධනාගාරවත් ගත වෙනවා කියමුකෝ. මට පාවිච්චි කරනවා කියලා. එයාට ඉතින් මාස දෙක තුනකට පස්සේ ආයෙ එළියට යනවා. යන්නේ තර සමාජ පසුබිම්මටමනේ. දැන් ඒ ගිහම ආයෙත් ඒ දේ කරන්නේ. දැන් මේ හරිම කනගාටුදායක දෙයක්. ගිහිල්ලා ඔක්කොම එහෙම බන්ධනාගාරය ඇතුළේ හිටවල ඇහුවහම මොකද ඇවිල්ලා ඉන්නේ 85%ක්ම ඇවිල්ලා ඉන්නවා ඩ්‍රග්ස්. විශේෂයෙන්ම මේ කොළඹ නාගරික තදබදයත් එක්ක මේක ජයටම කෙරෙනවා. ඒගොල්ලන්ට මේකෙන් මිදෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. සමහර ඒගොල්ලොම පාවිච්චි කරනවා ලොකු කුඩු මේ මුදලක්. එතකොට ඒ අතරවාරයේ ඒගොල්ලන්ට පුරුදු වෙනවා. දැන් මේ නරකම දේ තමයි කාන්තාවන්ට ලොකු වගකීමක් තියෙනවා. ඔය පාසල් වලට යන අයිස් වගේ දේවල් ඒ වගේ දේවල් ගැන ඊට වැඩි අවබෝධයක් ඇතුව. දැන් මේක මේ වැඩේ ඔයාගේ දරුවට වුණත් මගේ දරුවට වුණත් එකම දේ වෙන්නේ. දැන් මේකෙන් මනස විකෘති වෙන දේවල් තමන්ගේ ශරීර සෞඛ්‍ය නැති වෙලා යන දේවල් මේ ඔක්කොම කල්පනා කරන්න එපා. දැන් තේක මේ ධර්ම දීපයක් කියපු රට මේ ඉන්දියන් සාගරේ මුතු වැටේ කියපු රට අද ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මන්දවිදාවලට. ඉතින් මේක මම විශ්වාස කරන්නේ දඬුවම් කරලා මොකද සමහර මේ නිලධාරීන් ඉන්නවා. මම බය නැතුව කියන බන්ධනා කරන නිලධාරීන් මේවට සම්බන්ධයි. අනිවාර්යෙන්ම දැන් අඟුරුකර පැලැස්ස සිද්ධියක් වුණානේ. මේ දන්නවා ඇති. අඟුරුකර පැලැස්සට තමයි ඉස්සෙල්ලා විශේෂ කාර්ය බලකාය ආරක්ෂාවේ දීුවේ. ඒක බෙදෙව්වේ මට අවශ්‍ය වෙලා තිබෙන ඉතාම පහසුකම් තියෙන හොඳ මේකක්. මම බාර ගන්න පොඩි ඉතිහාසයේ සාරසිය දාලා 1200ක් තියලා හඳවන්න පුළුවන් තැන. එතකොට එතනට දැම්මේ එතනින් මේක නිකන් පයිලට් ප්‍රොජෙක්ට් එකක් වගේ මේ ලංකාවෙන්න මේ බන්ධනාගාර තුනක් විතර තෝරගෙන
ඒවයි කෙටි විදිහට කැටගරයිස් කරලා කරන්නේ. ඉතින් පටන් ගත්ත දවසේ දාපු දවසේ ඉඳලම නිරධාරි තමයි කැරල් පටන් ගන්න. නිරධාරි තමයි පටන් ගත්තේ. ඒගොල්ලෝ තමයි අනවශ්‍ය මේ මොනවාර කාන්තාව නිරුවත් කරලා මේ ඔය සිද්ධීන් බාරලකු පහල උඩට නැක්කා. වැඩි කරලා. මොනවාර කිව්වේ මේ කාන්තාවට සනීපාරක්ෂක තුවා නැහැ. ඉතින් අලි බොරුවා. ඒක මම දන්නේ හින්දා මම ගොඩක් වෙලාට මාධ්‍ය මේ සමාජ ජාලවල Facebook වල දැක මොකද මම පෞද්ගලිකව කරලා තියෙන නිසා මම නෑ කියලා පිළිතුරක් මම ඒකට එක ලොකු බොරුවක් ඒක අලි බොරුවක් එතකොට දෙවණියට කාන්තාව මේ අමුල්බල පැලැස්ස ඔය සිද්ධිය ඔක්කොම සම්පූර්ණයෙන්ම මේ 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 බන්ධනාගාර නිලධාරි මම ඔක්කොම කියලා කියන්නේ අඩු ගානේ ඉන්න නිලධාරි 6000ක් විතර ඉන්නවා මේකෙන් 130ක් විතර 30-40ක් අතර පිරිසක් මේ හැම එකකින්ම සල්ලි ගන්න මොකද අපිට දැන් විශේෂයෙන්ම දැන් මයිගාව ඊයේ පෙරේද මට ආපු ඒවා වගේක් තියෙනවා මේ නිරධාරීන් කුඩුජාවරම්කාරීන්ගේ හිරේ ඉන්න අයගේ රයිෆල් හම්බවලා ඒ අවශ්‍ය දේ කරලා සල්ලි ගත්තේවා දැන් අපි මේක මම එකයි කිව්වේ මේ රටේ විනය දෙපාර්තමේන්තු දෙකක් තියෙනවනේ දැන් පොලිසිය තියෙනවා මේ දෙක එකට එකතු වෙලා සම්බන්ධ වෙලා හරියට වැඩ කරේ නැත්තම් අපිට බොහොම සතුටු වෙනවා මේ සම්බන්ධයෙන් විදේ විශේෂ කාර්ය බලකාය කරගෙන යන වැටලීම් සම්බන්ධයෙන් මොකද ඇත්තටම බන්දනාගාර පනතේ හැටියට කිසිම කෙනෙකුට ආයුධයක් කරගෙන බන්දනාගාරය තුරට යන්න බෑ ඒක තහනම් එතකොට මේ මිනිස්සුන්ගේ මිනිස් අයිතිවාසිකම් වලත් එකටත් ඔබ ප්‍රශ්නයක් වෙනවා හැබැයි බන්දනාගාර නිලධාරීන්ට ඕන වෙලාවක තමයි අතේ තියෙන බැටන් පොල්ලෙන් පාලනය කරන්න පුළුවන් මොනම හේතුවකටවත් අපි කිසිම කෙනෙක් ආයුධයක් කරලා අරගෙන ඇතුළට ඇරලා නැහැ. අරින්නෙත් නැහැ. මේ ඔක්කොම වටේ වෙන දේවල්. එතකොට මේ ඒගොල්ලොන්ට කරන්න පුළුවන් නම් ඇයි මේ නිලධාරීන්ට කරන්න බැරි කියන්නේ? මම පළවෙනියටම වාට කියන්න ඕන මම ගොඩක් අධිකරණේ බාරගත්ත කවම ඉස්සෙල්ලම බලපු දේ තමයි. අධිකරණේ ස්වාධීන කරන්න විශේෂකාරතුමන්ලා ඔහොම හොඳට හොඳ මේ ඒ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. ඔව්. දැන් අර ඇමති කෙනෙක් වාහනේ යනකොට නිකන් හිතන්නේ මුන්ට මොන ප්‍රශ්නයක්ද? මේගොල්ලෝ නෑ. ඒගොල්ලන්ට ගියක් දොරක් නෑ. නිකන් ගිය ගමන් හැම එකම තියෙනවා. එහෙම හිතන්නේ. දැන් අපි වගේ අය ගෙදර රෙදි ටික හොදලා අයින් කරනවා කියලාවත් හිතන්නේ නෑ. හැබැයි ඒ වගේ මානසිකත්වයක් තියගෙන තමයි උඩ ඉන්න විනිශ්චයසනේ ඉන්න මේෂකාර ඒ අයට කොච්චර ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ කියන්නේ මොකද්ද? විශේෂකාරතුමාලා එක එක ඒ වගේම මම විශ්වාස කරන දෙයක් දැන් මේ රජයන් පස්සේ රජයේ සේවකී ඉපදිරණි වැඩි කරා බන්ධනාගාර නිලධාරීන්ටත් ඒ හා සමානව මොනවා හරි කෙරෙන්නේ හැබැයි ඉතින් කෙරෙනකොට තද විනයක් තියාගෙන වැඩ කරන්න යමක් දෙදී අපි යමක් ලැබෙන්නත් ඕන ඉතින් මේක නිකන් සම්බන්ධ වෙච්ච දෙයක් ඔව් දැන් සමහර වෙලාවට අතුරේ ඉන්නේ කුඩු ව්‍යාපාරිකයෙක් එදී එන්න කාන්තාවත් එක්ක අනියම් සම්බන්ධතා තියාගෙන යන බන්ධනාගාරින් නිලධාරීන් මම හිතුවා මම ඇත්තටම මං හිතුවේ මේකත් ටිකක් හොඳට බලලා එහෙම හදන්න පුළුවන් තරක් නෙමෙයි. අනිත් එක තවත් එකක් කියන්නේ. දවස් 56ක් තුර රටේ ඇතිවෙච්ච එකෙන් ගොඩක් දේවල් වෙනස් වුණා. ඉතින් මට ඒකෙන් පස්සේ ආයෙ නිවැරදි කරන එක පොඩ්ඩක් හිමින් තමයි මම කරගෙන යන්නේ. කාන්තාව ලොකුටම මේ මද්‍රව්‍ය යහට මහට ගෙනියන කෙනෙක්. කාන්තාවක් හිතනවා නම් මං අම්මා කෙනෙක්. මම තමයි මේකේ වගකීම කරන්න ඕනේ මේකේ හරි දේ වෙන්න ඕනේ සමාජයේ කෙලින් කරන්න ඕනේ දැන් අපේ අම්මලා පොඩි කාලේ අපිට මොකක් හරි වැරද්දක් කරාම කොහෙට හරි ගහනවනේ එහෙම එකක් වෙනවා නම් කාන්තාවක් හැටියට ඒ වගකීම හරියට කෙරෙනවා නම් මේ ගොඩක් ප්‍රශ්න විසඳෙනවා ඕ දැන් අර ඔබතුමිය කිව්වාගේ අර යුද්ධ කාලේදී අම්මලා තාත්තලා ගිහිල්ලා හැම බෑග් එකක්ම චෙක් කරලා සිකියුරිටි බලන්න ඒ වගකීම මම මේ අදත් අපේ දරුවන්ට මේ ටැබ්ලට් මේවා කියන එක තිබ්බනම් මං හිතනවා ඒක හොඳ ක්‍රමයක් කියලා. ඒක ඇත්තටම රජයක් කරනවට වඩා පාසලනුත් එන්න ඕනේ. නෑ රජයකට හැමදේම කරන්න බෑ සුළු. මේ වගකීම සමාජයේ කඩා වැටීම මේ ඇති වෙලා තියෙන සමාජගත ප්‍රශ්න වලට සියලුම වැඩිහිටියෝ මේ රටේ වග කියන්න ඕනේ. සමහර අය කල්පනා කරනවා නම් මගේ ළමයා විතරයි ළමයා කියලා ඒකත් අතරින්. සමහර අය කල්පනා කරනවා නම් අපි මේ සදාකාලිකවම ඉඳාපු හැටි අවුරුදු 25ක් විතර ජීවත් වෙනවා මේ ඔක්කොම තණ්හාව ඒව මේ වයික කරනවා කියලා ඒකත් අරද මම නම් දකින්නේ තාත්තරට වැඩිය අපි අර ඔයා ඉස්සෙල්ලා කිව්වා දැන්
අපි කරන දේ සමාජයට යන්නේ නැහනේ. ඔව්. ඒ යන්නේ නැති වෙනත් හේතුව ඕවගේ දේවල් හින්දානේ. දැන් අද කාන්තාව ඇත්තටම දේශපාලනය ගැන නෙමෙයි මම කියන්නේ. සමාජය තුළ ඉන්න කාන්තාවක් දැන් ගොඩාක් වැඩ කරගෙන යන අය ඉන්නවා. හැබැයි සමාජය තුළ ඉන්න හැම කාන්තාවකටම වගකීමක් තියෙනවා සමාජය නිවැරදි කරගන්න. ඒක මම එකගෙන යනවා. ඉවර කරලා ඉස්සරම ඔබතුමීගෙන් අහනවා. Thalatha Athukorala කියන සාමාන්‍ය පුද්ගලයා කවුද කියලා ඔබේ වචනේ ඔබ ඇඳලා. මම තිතී සාමාන්‍ය ගෑණියක් තමයි. සේරම බොහොම hina වෙලා මේ හිතේ කිසි බරක් නැතුව තවත් කිසිම කෙනෙකුට හිරිහැරයක් වෛරයක් මොකක්වත් නැතුව මගේ වැඩේ කරගෙන මගේ පාඩුවේ අනුන්ටත් උදව්වක් කරලා ඉන්න පුළුවන් ගැණියෙක් මම. මම නම් හරි ආසයි සැහැල්ලුයි. මොකද ඒක හරි සැහැල්ලු පිළිතුරක් ඔබ දුන්න හරිම සැහැල්ලුයි. ඔබතුමිය මේක අවසන් කරන්න ඉස්සෙල්ලා ඔබතුමිය ගහ පැත්තේ තියෙන වඳපුර පැත්තේ කෝප්පයක් උයි පෑනක් ඔබතුමියට පුළුවන් ඔබේ අක්ෂණ දාන්න එකේ. අපි කතා බහට ලක් කළේ රටට අවශ්‍ය වූ කරුණක් වගේම විශේෂ වූ කාන්තාවක් සමග. මම මුලදී කිව්වා වගේ ඇය තමයි රටේ නීති හදන්නේ. නමුත් ඇය හදවතින්ම කතා කළා. ඇත්තටම ඇය කාන්තාවක් විදියට මවක් විදියට සමාජය වෙනස් වෙන්න ඕන ආකාරය ගැන කතා කළා. මෙය ගොඩක් වෙලාවට අපිට හැමදාම අහන්න ලැබෙන්නේ. මං හිතනවා ඇය දුන්න පණිවිඩය කාන්තාවන් විදියට පමණක් නොවේ, අම්මා තාත්තා ඒ විදියටත් පමණක් නොවේ, සමාජයේ ශ්‍රී ලාංකිකයන් විදියට අපි හැමෝටම තියෙන වගකීම යම්කිසි ආකාරයකින් මතක් කළා. මම හිතනවා මේ මතක් කිරීම තුළ අපි අවදි වෙයි කියලා. මම ඔබතුමියට ගොඩාක් ස්තුති කියනවා ප්ලේන්ටි විත් සුලෝ එක සහභාගී වුණාට. ඔබතුමියගේ අදහස් ඉතාමත් කැමැත්තෙන් සැහැල්ලුවෙන් මාත් සමග බෙදාගත්තා. ඉතාමත් සැහැල්ලුවෙන් මට ඔබට කියන්න ඕනේ විශේෂ ස්තුතියක් ඇයි ඔබතුමියට මම කෝල් එකක් දීලා කිව්වේ මට මෙහෙම එකක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් දේශපාලන කෝල් එකක් දීලා කොහොම ගොඩාක් ප්‍රශ්න නැති ඔබතුමිය විශ්වාස කරා. මොකද මම හිතනවා ඒක තමයි ඔබගේ තියෙන සරල බව, ඔබේ තියෙන විශේෂ. මොකද ඔබ දන්නවා ඔබේ විශේෂ ධාරාව. ඔබ බිය වුණා ඔබ මොකද සුළු අහන ප්‍රශ්න මම කිසිම දේශපාලන හැබැයි මේ වට අහන්නේ කියලා. ඔබතුමිය සරලව පිළිතුරු දුන්නට ලොකු ගැඹුරත්වයක් එක්ක පිළිතුරු දුන්නා. ඒකට බොහොම ස්තුතියි. ප්ලේට් විත් සුළු ගෙන් අපි පොඩි ත්‍යාගයක් තියෙනවා. ඒ ත්‍යාගය පිළිනමන්න ඉඩ දෙන්න. So it's another ending of I would say a professional episode, Plenty with Sulo. Today we have Honorable Minister Thalatha Athukorala. You can subscribe to our YouTube channel Plenty with Sulo. Watch, listen and make your comments. May bless you all. Be safe. Thank you.